කැමති ගෙදර ඉඳලා කෑම කනවට වැඩිය කඩේකට ගිහිල්ලා ගමේ කෑම කන්න. හැබැයි ඉතින් ගමේ කෑම ගෙදරම හදලා බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව රසට හදලා දෙන්න පුළුවන් නම් ඔන්න ඔබ තමයි අම්මා. හැබැයි අම්මා කෙනෙක් විතරක් නෙමෙයි දුවෙකුටත් පුළුවන් මේ වැඩේ කරන්න. ඒ වගේම තාත්තා කෙනෙකුට, අයියා කෙනෙකුට, මල්ලි කෙනෙකුට උනත් බලාගෙන හිටියාම මේ විදිහට ගමේ කෑම රසට හදලා දෙන්න ඔබටත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සහයෝගය ලබා දෙන්න මේ අපේ අම්මා ගමේ කෑම බොහොම අපූර්වවට හදනවා. මං හිතනවාදත් එහෙමයි කියලා. හ්ම්. අනිවාර්යයෙන්. හ්ම් හ්ම්. පේනව නේද මොනවද හදන්නේ කියලා? හා ආ ආ. ඒක ඉතින් තියෙනවා නේද? ගෙඩි පිටින් තියෙනවා. මට හිතනවා හැබැයි අපි මේ හදන්න කලින් කවියක් අහලා හිටියොත් හොඳයි කියලා. ආ. හා නැත්තම් කවිය කියන්නේ තු නැගිටලෙන්න බෑනේ උතනින්. ඒකම හදනකොට. හා කියන්න. වැටක් උඩින් මුවෙත් පැන්න. මොකක් මොකක්? වැටක් උඩින් මුවෙත් පැන්න. ඔන්න ඔහොම කියනවා. කෙසෙල් කනේ අන්තිමට බොහොම හැඩට ඉන්නවා. ගමේ කමට විවිධ ලෙසට කටට රහට උයනවා. ඔන්න බලා ගන්න අපේ නෑන රසට හදනවා. දැන් ඉතින් නෑනට බෑ කියන්න බෑ, නෑ කියන්න බෑ. අර නෑනගේ කවිය තිබුණනේ නෑන රසට හදනවායි කියලා. හදනවා කියලා ඒකනේ. ගෙදර ඉන්න නෑනලටත් ඔන්න ඉතින් රසට හදන්න පුළුවන්. කෙහෙල්මුව. හැබැයි කෙහෙල්මුව කිව්වහම විවිධාකාරයට හදන කෑමක්නේ. දැන් අපිට අපේ කාල වේලාවත් එක්ක මුළු කොහොම හදන්නත් බෑනේ. අපි මොනවද හදන්නේ මුලින්ම? ඉස්සෙල්ලා හදමු කෙහෙල්මුව කරිය. කරිය. කෙහෙල්මුව කරිය කන්නේ මොන එකද? ඉන්දියාපත්. ඉන්දියාපත් එක්ක. අපරාදි කියන්නේ කණේව දන්නව මමනේ. ඕ ඒක නම් පේනවා. සේරම දන්න. අපරාදි කියන්නේ. හදමුද? හදමු හදමු හදමු. හදමු. වාජනයක් ලිපේ තිබ්බා. ඔය බලන්න. කියන්න ඕනේ. අපි කිව්වා වගේ නෙමෙයි මේව බලාගන්න එපා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කෙහෙල්මුව කන්න කවුරුත් ආස වුණාට කෙහෙල්මුව එතකොට මේ තලන බටු වගේ දේවල් කපලා හිම ගන්න චුට්ටක් ඇලි මෑලි කරනවනේ. අපි කපලා ගන්න ඕනේ. අපිට ඕන විදිහකට ගන්න පුළුවන්. ඒනවලු ඉතින් කහටනේ. තෙල් තියෙන්නේ දෙකක් විතර එකතු කරනවා. තාචුවට කහට මේ තියෙන කහට මේ කෙසෙල් මුව කපලා දෙහි පොඩ්ඩක් දැම්මම වතුරට මේ වගේ ලස්සන පාට දෙනවා. කහට පාටෙන්නේ නැහැ. අත්තල ගෑවෙන්නේ නැහැ කහට. අත්තල ගෑවෙන්නේ නැහැ. දෙහි ටිකක් ඕනේ එතකොට. දෙහි ටිකක් ඕනේ. දෙහි ටිකක් එකතු කරාම එනවා ලස්සන. ඊළඟට අපි ඒක තෙල් දැන් මේ බැදුම් උයන හින්දා මේක මේ විදිහට පොඩ්ඩක් වෙන්න දාන්නේ. මේ වගේ ලස්සනට පොඩියට කපලා ලුණු ටිකක් එකතු කරනවා. ලුණු භාගයක් විතර. ගිනි භාගයක් විතර. ගිනි භාගයක් විතර එකතු කරනවා. ඔන්න තෙල් ටික නටනවා. හරි. ඔව්. දැන් කල්පෙන්ච දාන්න ඕනේ නේද? ඔව්. කල්පෙන්ච දාන්න ඕනේ. අවමිරිස්. අවමිරිසුත් තෝ. අමුස් කරලා කරා. ආ. අවමිරිස් නෙමෙයි. අපි කොච්චි කොච්චි. හරි හරි හරි. කොච්චි දාමු. කොච්චි කරලා එකතු කරමු නේද? කොච්චි කිව්වම හරි ආසාවෙන්. ඔව්. දුම ආසාවක් තියෙන අපේ රහන කොච්චි වලට. රසයි සුවඳයි. ඔව් ඒකනේ. සමහර වහන මේ කොච්චි දැම්මම මාර සැර ඇති නේද කියලා. හැබැයි එහෙම එහෙම ලොකු සැරක් එන්නේ නැහැ නේද? නෑ මං හිතන්නේ මේ කොච්චි වර්ගවලක් තියෙනවනේ රසගරේ. එක එක විදිහ නේද? ඒ වගේ. සැරට වඩා ඒ සුවඳින් එන්නේ නේද? කන්න හිතන ගතියක්. කන්නේ හරිම සුවඳයි. දැන් පොල් සම්බෝලකට වගේ දැම්මම හරිම රහයිනේ. හරි. එතකොට අපි අමිරිස් වලට කොච්චි දැම්ම. තව මොනවද දාන්නේ? තක්කලි හැම ඕනේද? තක්කලි දාමු. ගෙඩියක් දාමු. තක්කලි ගෙඩියකුත් ඔන්න. දෙහි ගෙඩියකුත් ගන්නකෝ. කපපු එකක්ද නැත්නම් සම්පූර්ණ ගෙඩියක්ද? කපපු කෑල්ලක් දෙන්න නැත්නම් ඒක නැස්ති වෙනවනේ. ඊළඟට ආ ඒවා හරි වැදගත්. ඒවා හරි වැදගත්නේ. දෙහි ගෙඩිය කපන විදිහක් තියෙනවා දන්නවද? දෙකට කපන්නේ නැතුව දික්කට තුම් පැත්තට. දික්කට තුම් පැත්තට හරියටම නැට්ට ළඟින් අල්ල ගන්නවා. මෙන්න මේ විදිහට කපුණා පැත්තක් බර කරලා. ඊළඟට මේක කපනවා ආපහු මේ පැත්තට. එතකොට මේ මැද නැට්ට මෙතනින් මෙහෙම කපලා අයින් කරනවා. දැන් දෙහිගෙඩිය ලේසියෙන් නේද? ලේසියෙන් මෙදි කරන්න පුළුවන්. ඉස්ම ටිකත් අපිට උපරිමයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. කිසි පොඩක් අතහා කියන්නේ නැහැ. පොඩි පොඩි දේවල් ඒ වුණාට ඉතින් රහස් තමයි ඔබේ අර පිරිමැස්ම රස හැම දෙයක්ම සලස ගන්න පුළුවන්. දැන් මොනවද දාන්නේ? දැන් අපි එකට දානවා කහ ටිකක් රස වෙන්න. ඊළඟට කැබලි මිරිස්. බැදලා නෙමෙයි නේද කැබලි? නෑ නෑ නෑ. ඉතම් මිරිස්.
එතකොට අපි මේකට එකතු කරමු ඉඟුරු ටිකක් පොඩ්ඩක් පොඩ්ඩක් උල් ගන්නද පොඩ්ඩක් උල් ගන්න හාන්දි මිස්ස දෙවද බැබේ කවි විතරයි ආ මම්මේ බලාගෙන ඉඳලා ඕ හැමදාම කවි විතරයි කවි මම කිව්වා කවි විතරයි කියලා නෑ බලනකොට හදනවා හදනවා ඕ දැන් අපි මේක එකතු කරමු කැලේ මිරිස් ටික දැම්මට පස්සේ දැන් ඔකට දෙහි ටිකක් විතරයි අපි එකතු කරලා තියෙන්නේ නේ ඔව් පොඩ්ඩක් නිකන් දැවටිල්ලක් දාලා තියෙන දෙහි විතරක් ආ කහට නොපිපෙන්නේ ඔව් තක්කලි ගෙඩිය නිකන් ගෙඩි මේක දැන් පේනව නේද අර රත් වෙනකොට අර කහට ගැටි ඔක්කොම ගිහිලා දෙහිලා ඔව් ලස්සන පාටක් ආවා පාටක් ආවා දැන් එකතු කරනවා දෙහි ඒක හරිම ලස්සනයි නේ ගොඩක් ඕනේ දෙහි බයක් බයක් විතර වගේ බයක් විතර ගත්තම ඇති දැන් අපි පළු තුනට කැපුවානේ ඔව් ඒකෙන් අපි ගත්තී පළු දෙකයි ඈ හරි ඒකට දැන් මේකට දැම්මේ නැහැ නේ ලුණු ලුණු දැම්මේ නැහැ තක්කලි දැම්මෙත් නැහැ ඔව් ඉන්නකෝ ඉන්නකෝ ඔන්න ලුණු ටික දැම්මා රස පදමට ලුණු දාන්න ඕනේ මේක මේ මේ පාට ලස්සනට ගන්න ඕනේ ලස්සන නා පාට ඔව් දැන් දැන් අපි කොච්චි එකතු කරා තැඹිලි පාටයි ඔක්කොම තියෙනවා දැන් එතකොට දැන් මේකට මං හිතන්නේ මම හදන විදිහට අමු තුන පහ එහෙම අවශ්‍යත් නැහැ බෙදපු තුන පහ අවශ්‍යත් නැහැ කැලේ මිරිස් තමයි කැලේ මිරිස් කහයි කහයි විතරයි දැම්මේ හ්ම් දැන් ඕක අපි පොඩ්ඩක් වෙලා බලමු තියෙනවා අපි මේකට තව එකතු කරමු අපිට තියෙනවනේ උලුහල් කුරුඳු පොතු පොඩ්ඩක් හා උලුහල් කුරුඳු පොතු හොගක් දේවල් වලට එකතු කරන්න පුළුවන් නේ ඔව් දැම්මම රසයි ගුණයි ඉතින් හැම දෙයක්ම තියෙනවනේ ඒකේ උලුහල්යි කුරුඳුයි කියන්නේ හොඳම බෙහෙත් දෙකක් සිංහල බෙහෙත් දෙකක් දැන් අපි ඉඟුරු අඹරපුවක් දැම්මා ඔව් දැන් පේනවද ලස්සන පාට කරී හා දැන් මොනවද මේකට අපි එක්කව කරන්නේ තක්කලි තක්කලි දාන්න ඉස්සෙල්ලා තව තියෙනවනේ මොනවද දාන්නේ ඒ පොල් කිරි ආ පොල් කිරි ආ මේ කරියක් නේ අපි හදන්නේ නේද නේ පොල් කිරි ටිකක් එකතු කරන්න ඕනේ වැඩිය නෙමෙයි කෝප භාගයක් වැඩිය ඕනේ නේද දැවටෙන ප්‍රමාණයට ඔව් දැවටෙන ප්‍රමාණය කෝප භාගයක් විතර එකතු කරනවා ඇත්තටම මට හිතෙනවා මේ විදිහට රසට හදන්න පුළුවන් නම් නිතරම හැම කෑම වේලකටම මස් මාළු අවශ්‍යද කියලා මස් මාළු අවශ්‍යම අයත් ඉන්නවනේ ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා දැන් අපිට පුරුදු වෙලා තියෙනවනේ මස් මාළු නැතුව කන්නත් පුළුවන් එක කන්නත් පුළුවන් මේ වගේ දෙයක් තියෙනකොට ඇත්තටම රසාදරි මස් මාළු ඕනේ නැහැ ඕනේ නැහැ ඔය දැන් ඉන්දියාප්පන් වගේ දෙයක් කන්න ඇත්තටම මේකට හරි වටින පොල් සම්බෝලයක් හැදුවා දැන් මේ මේ තක්කල් ටික දැන් පොඩි වෙන්න නැති වෙන්න ගන්න ඕනේ මේ වගේ ලස්සනට ගන්න දැන් ඔන්න කරිය හැදිලා දැන් තක්කාලි ටික තැම්බෙන්නේ අපේ මේකේ තියෙන රස නැහැ ඔව් තක්කාලි පොඩි වෙන්න නැති වෙන්න ගන්න ඕනේ දැන් අපි ගමුදර අපි භාජනයට දාන්න. හරි දාගමු. මේක හැබැයි ඉතින් කලින් දවසේ රැට හදලා තියාගත්තා නම් වැඩට යන අයට මෙහෙමයි. පොල් කිරි දාලානේ. ආ පොල් කිරි දාලා බෑ. අපේ මම කියලා දෙන්නම් කලින් දවසේ වැඩ කරන විදිහට හදන විදිහ. හරි. බලමුද මේකේ රස. බලන්න. චුට්ට බලන්න ඕනේ නැත්නම් ඒක අඩුව. ආ හා එන්න එන්න එන්න. ආ නැත්තම් ඔතෙන්ටම දෙන්නකෝ ඔන්නෝම චුට්ටක් දෙන්නකෝ. පොඩ්ඩයි චූට්ටක් දෙන්න හරි හරි යප්ප කොයිති මටත් දෙන්න නැත්තං ඒක හරි නෑ ෂා මම කෑවේ වාට ඉස්සලා මා මුදුම රසක් මෙයාට නම් පිරිමහන්න බෑ 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 අමාරුයි අම්ම එකම දෙන්න ඕනේ අම්මා මම රසයි කිව්වම තමයි ගෙදර හදන්නේ ඒකයි මම කාලා බලන්නේ අනේ හොඳයි හරි හරි මේක දැන් අපි ඔක දාමු හදාමු දැන් මේ බලන්න කෙසල් මුයේ කහට ගියා දිහිවලට. වැඩි තුන පහ මුකුත් එකතු කරෙත් නැහැ. කැලි මිනිස්සුයි කහයි ඒ ලුණු ඒ ටික විතරයි. එතකොට බලන්න ටික චප්ප වෙලත් නැහැ. චප්ප වෙලත් නැහැ. ලස්සනට තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි මේක හදාගන්න ඕනේ. නැත්තම් ඉතින් ඔක්කොම දාලා චප්ප වෙලා තැම්බෙන්න වතුර කෝප පහක් හයක් දාලා තියලා එහෙම වැඩක් නැහැ. අන්නේ ඒක මම හිතන හරිම වැදගත් කාරණයක්. අපි මේ එලෙවලු සහ මස් මාළු තම්බන වෙලාව සහ එකතු කරන වතුර ප්‍රමාණය. දැන් වතුර අවශ්‍යම නැහැ. දැන් මේ වගේ දෙයක් ලුණු වතුර පොඩ්ඩක් දාලා තිබ්බනම්
මං හිතන හොඳටම ප්‍රමාණවත්. එතකොට ඒ රස හට්ටිය රත් වෙනවා මේ ප්‍රමාණය හැදෙන ගානට පැන්නේ. දැන් අපි එකතු කරේ නැහැ මොකොත් කෝප භාගයක් විතරයි දැන්නේ. හරි. ඉන්දියාප්ප ටිකක් තිබුණා නම් අපි මේ වෙලාවේ විරාමයක් ගන්නෙ නැහැ. ඉන්දියාප්ප නැති නිසා අපි පුංචි විරාමයකට ගිහිල්ලා එන්න. තව තියෙනවා කෙහෙල් මූ වලින් හදන රස කෑමක්. කෙසෙල් මූ කාරිය. අවශ්‍ය ද්‍රව්‍ය කෙසෙල් මූ 1ක්, සියඹලා ග්‍රෑම් 50ක්, කැබලි මිරිස් ග්‍රෑම් 20ක්, බීලූණු ග්‍රෑම් 20ක්, කහ ග්‍රෑම් 10ක්, රම්පේ, කරපිංච, ලුණු රසපදමට, තක්කලි ග්‍රෑම් 100ක්, අබ ඇට ග්‍රෑම් 10ක්, කිරිකෝප භාගයක්. හැඩේ මේ විදිහට කෑම හදනකොට කෑම හදන එක කලාවක් වගේම ඉතාමත් ඉක්මනින් කරගන්න පුළුවන් පහසුවෙන් කරගන්න පුළුවන් දෙයක් බව මම හිතනවා දැන් මේ වෙනකොට තේරුම් ගිහිල්ලා තියෙනවා කියලා. හැබැයි කටට රසට කනවා වගේම තවත් යුතුයකමක් තියෙනවා ඉෂ්ට කරන්න. කාලා හුඟක් වෙලාවට මේසෙන් නැගිටලා යනවනේ බකමූණ වගේ හ්ම් කියන්නේ නැතුව. ඒකට කැමතිද? කිසිසේත්ම කැමති නෑ රසාදරී. මම මේ ඉල්ලීමක් කරන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ ගෞරවනීය මහත්තුරුන්ගේ ඇත්ත කියනවා නම් අපේ දයාබර ආදරණීය ස්වාමි පුරුෂයන්ගේ. ඒ වගේම ගෙදරයි අනිත් අපේ ආහාර අනුභව කරන හැම දෙනාගේ. ස්වාමි පුරුෂයා විතර නෙමේ දරුවෝ නෑදෑයෝ හැම කෙනෙක්ම. හැම කෙනෙක්ම අපි යම් කිසි දෙයක් රසවත් වෙනස් ආකාරයකට හදලා දුන්නම ඒක අගේ කරන්න. පොඩි වචන දෙක තුන. ඒක හරි රසයි කියන වචනේ කියන්න ඕනේ. අනිත් එක තමයි මම හරි ආසම දෙයක් තමයි මම අහලා තිනවා මහත්තුරු ගෙදර කන නෝනා මොන විදියට හදලා දුන්නත් ඒක වටිනාකමක් නැහැ. පිට ගෙදර කියන්නකෝ අල්ලපු ගෙදර නෝනා කතා කරන්නකෝ මොනවා හරි කන්න දෙන්න. මොකද්ද කියන්නේ? මොන බලන්න එපා අරයාගේ ඉස්ස හොද්දේ රහා. උගලන්ට බෑනේ එහෙම. අනේ කවදා ආවත් එහෙම කියන්න එපා. තමන්ගේ බිරිඳ ආදරෙන් ලුණු ඇතුව හෝ නැතුව හෝ හදලා දෙනවා නම් මොනවා හරි ඒක හරි අගේ ලුණු නැති වෙන්න පුළුවන්. රස නැති වෙන්න පුළුවන්. ඒක ආදරෙන් ආදරෙන් ගෞරවෙන් රසවත් කියලා කන්න. ඒකේ අඩුවක් තිබුණොත් අවස්ථාවක් එනවනේ අර නිදාගන්න ගිය වෙලාවට කියන්න අර හොද්දේ පොඩ්ඩක් ලුණු මදි ඒක පොඩ්ඩක් හදන්න කියලා. එච්චරයි වෙන්න ඕනේ. අපි ඒක හදාගමු. ඒක අපේ වැරදි අපි හදාගමු. ඇත්තටම කන්න උයනවයි කියන්නේ කන්න දෙනවයි කියන්නේ පවුලේ ආදරය සමගිය උණුසුම එහෙම නේද කාන්ති මිස්? දැන් මේ අපි මේ හදන කෑමට අපේ හදවතින්ම ආදරය නැත්තම් මේක ලස්සන වෙන්නේ නැහැ. රස වෙන්නේ නැහැ. රස වෙන්නේ නැහැ. ඒක තියෙන්න ඕනේ. ඒක නිසා තමයි අපි අපේ හැඩයත් එක්ක එකතු වෙලා මේ වගේ ඉතාම රසවත් ගමේ කෑම හදන්නේ. හරි. ගමේ කෑම රසට හදනවා, ආදරේ එකතු කරලා හදනවා, ලස්සන ලස්සන දේවල්, වටින දේවල් එකතු කරනවා අපේ අම්මලාගේ අත්දැකීම් වලින්. ඒ නිසා ඒ ඔක්කොම එකතු කරලා තවත් හදනවා කෙහෙල් මූ වලින් රස කෑමක්. කෙසෙල් මූ කරි හදලා දුන්නනේ බොහොම සරලව. ඒකනම් රෑට හදලා උදේට කන්න ගන්න පුළුවන්. හැබැයි අර රැකියාවට යන බත් එකට ගෙනියන්න බෑ කිරි දාලා. ඔව් ඔව්. නමුත් දැන් හදන කෙසෙල් මුව සීනි සම්බෝලේ අනිවාර්යයෙන්ම අයිස් පෙට්ටිය නැතුව එළියේ දවස් 5ක් විතර තියන්න පුළුවන්. හා. ඒක ඇති කියලා හිතනවා අයිස් පෙට්ටියට දාලා තව දවස් 5ක් විතර තියන්න. හැබැයි ඉතින් මට තියෙනවා ප්‍රශ්නයක් මෙහෙම හදලා තිබ්බහම දවස් 5ක් කොහොමද එළියේ තියන්නේ කියලා. කන්නේ නැතුව. හා. හදමුකෝ. හදමුකෝ. කවලා ඉන්න කොනේද? හදමුකෝ. මං කිව්වේ ඇත්තද බොරුද කියලා හිතේ හදලා ඉවරනකොට. මේ තෙල් තේහෙනි දෙහිකට වඩා දාන්න නෑ මේකට. බලන්න. අන්න කවිය පැත්තකින් තියලා ඒකයි බලන්න. අලුත් දෙයක් ඉගෙන ගන්නවා. හැමදාම ජීවිතේ අලුත් දෙයක් ඉගෙන ගන්න. අපි අගේ කරනවා. ඒක තමයි වටිනාකම. ඔන්න දැන් අපි තෙල් තේහෙනි දෙකක් දැම්මා. අනිවාර්යයෙන්ම අපිට කරපිංචා. චුට්ටක් එකතු කරමු. ගෙදර ඉන්න වෙද මහත්තයා නේද කරපිංච කියන්නේ. එතකොට උළුහල් දාන්නේ කුරුඳු පොතු විතරයි. කුරුඳු පොතු ටිකක්. ටිකක් දැම්ම. දැන් මේ තියෙන්නේ මොනතර සාදරි? මේ තියෙන්නේ කෙසෙල් මුව තමයි. හැබැයි වෙනස් විදියකට. කෙසෙල් මුව හීනියට කපලා ගැඹුරු තෙලේ බැදලා වන්තියි. මේ බලන්න. හීනියට කපලා ගැඹුරු තෙලේ බැදලා තෙල් බේරෙන්න තියලා. හීනියට කපලා ගැඹුරු තෙලේ බැදලා තිබ්බහම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මොනතර සාදරි? මේ තියෙන්නේ ලුණුනේ. ලුණු. ලුණු ටිකක්. ලුණු වෙනම බැද ගන්න. ලුණුත් වෙනම අර ප්‍රමාණයටම ලුණුත් බැද ගන්න. දැන් මේක සීනි සම්බෝලයක් නේ. බලන්න. දැන් එතකොට මේකට කහ පොඩ්ඩක් එකතු කරනවා. එතකොට
කැබලි මිරිස්. කැබලි මිරිස් දෙකක් හැඳි එකතු කරනවා. කහයි කැලි මිරිස්. කැලි මිරිස්. ලුණු ටිකක්. ලුණු ටිකක් එකතු කරනවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරනවා. ඊළඟට අපි සියඹල. සිය හැඳි දෙකක් එකතු කරනවා. එතකොට දැන් මේක ලේසි මොකද දන්නවද මේ? සීනි. සීනි සාමාන්‍ය හැඳි භාගයක් විතර වගේ. සීනි එකතු කරනවා. හැඳි භාගයක්. භාගයක් විතර එකතු කරනවා. දැන් ලුණු ටික එකතු කරනවා. ටක් ඇස් වෙනවා තමයි මේවා. බලන්න පොඩ්ඩක්. ඔව්. ඊළඟට කෙසෙල් මුහ ටික එකතු කරනවා. දැන් අපි මේක මේ හැඳි දෙකෙන්ම එකතු කරනවා. එන්නත් ඕනේනේ බලන්නකෝ එතකොට පොඩ්ඩක් මිශ්‍ර වෙනවා පොඩ්ඩක් මට හිතෙනව රසාදරේ මේකට සීනි මදි මදි මම කියන එක ඇත්තද බලන්න චුට්ටක් රහ බලන්න කොහොම හරි ඉතින් මට කිය ඉතින් මටම කන්න දෙනවා ඉතින් මම මොකද කරන්නේ එතකොට මේ ඉතින් පොඩ ඇඟ හදා ගන්නත් ඉතින්න්නේ හරියට හරි මදිනේ තව අපි සීනි ටිකක් එකතු කරමු තව තේ හැන්දක් විතර එක්කහු කරා දැන් මේක හරියටම සීනි සම්බෝලේ වෙනස තියෙන්නේ කෙසෙල් මුව කෙසෙල් මුව සීනි සම්බෝලේ එච්චර හරි දැන් ඔන්න සීනි සම්බෝලෙත් හැදුවා කාන්ති මිස් රස බැලුවේ නෑ නෑනේ ගමාදරේ තියෙන කඩු තියාගන්න එපා නෑනත් එක්ක හා හරි කොහමද මම දැන් මේකට බෙදා ගන්නවා මම රස බලනවා බාගෙටනේ ඉතින් බැරුවේ මං ඉතින් මම දැන් මේක බත් එක්ක රස බලන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ බත් නෙමෙයිනේ ආ ඉන්දියාප පරාට රට දවල්ට ඉතින් බත් එක්ක පුළුවන්නේ මේක කිව්වනේ බත් එක්ක මේ ජොබ් මේ ඔෆිස් යනකොට බත් එක ගෙනියන්න කියලා හරිම රසයි ඈ හරිම රසයි සුවඳයි පෙනුමයි ඒ වගේම කෙහෙල් මුව බොහෝම රෝගවලට ගුණයි කියලා හැමෝම දන්නවනේ. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මේක හදලා රස විඳින්න. සමහර වෙලාවට යම් විදිහකින් මගහැරුණොත් වැඩසටහන බලන්න කලබල වෙන්න දෙයක් නැහැ. අන්තර්ජාලයේ ඔස්සෙත් මේක ඕනෑම වෙලාවක බලන්න පුළුවන්කම තියෙනවා. අපේ හැඩ, අපේ අම්මගේ වැඩ. දැන් ඉතින් අපේ නෑනගේ වැඩ තමයි ඊළඟට තියෙන්නේ. කවිය. කවියක් කියන්නම ඕනේ නේ රසාදරීට. අමාරුයි වගේද මේක කෑවට පස්සේ? පස්සේ හිටියේ මම. රෝග බියක් කිසි කලෙක නොවන්නයි සාමය සමගිය නිති රැක දෙන්නයි භෝග ඉසුරු සෑම නව දළුලන්නයි ඔබේ දිවසට සීරි දුවකෙන් දන්නයි ඔබේ නිවසට සීරි දුවකෙන් දන්නයි ලස්සන කෑම හදන ඔබත් ලස්සනට ඉන්න කැමතිනේ ඒ නිසා ස්විනීතා කොත්තලාවල මහත්මියත් එක්ක එකතු වෙන්නට අපි යනවා තව ටිකකින් අපේ අම්මට බොහොම පිං කියලා කෙසෙල් මුව සීනි සම්බෝලය කෙසෙල් මුව එකක් බීලුණු ග්‍රෑම් 200ක් රම්පේ කරපිංචා ලුණු රස පදමට කෑලි මිරිස් ග්‍රෑම් 50ක් සියඹල ග්‍රෑම් 50ක් තෙල් කෝප්ප එකක් සීනි ග්‍රෑම් 30ක් ලස්සන වෙනවා කියන්නේ සුන්දරත්වය ආරක්ෂා කරගන්නවා කියන්නේ ලෝකේ තියෙන වටිනාම ආලේපන අරගෙන ඇවිල්ලා ගා ගන්න එක නෙමෙයි තමන්ගේ ස්වභාවික සුන්දරත්වයේ ස්වභාවික දේවල් වලින් ඔප්නැංවීම කියන කාරණේ අපි අපේ හැඩයේදී මතු කරනවා කලින් වතාවක අපි කිව්වා S2 කියන්නේ ශරීරයේ තියෙන විශේෂමංගේ ඒ වගේම මුහුණේ තියෙන හැඟීම් නිරූපණය කරන ඉතාමත්ම ආකර්ෂණීය ස්ථානයක් කියලා. ඒ වගේම තමන්ගේ පිරිසිදුකම පවිත්‍රත්වයේ වගේම තමන්ගේ පිළිවෙල ගැන කියවන තවක් තැනක් පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. හැබැයි මම මේක කතාවෙන් කියනවට වැඩිය නැත්නම් වචන වලින් කියනවට වැඩිය අපේ කාන්ති මිස් ඒක ලස්සන කවියකින් කියයි කියලා මට හිතෙනවා ස්විනිත මහත්මිය. අවස්ථාවක් දුන්නට කමක් නැහැ නේද? කියමු. මම හිතනවා නම් ඒක කරන්න එපා. කරන්න එපා. හරි. දහසක් වැඩ ගන්න සුන්දර දෑත අපේ
වැඩ වැඩි උණු විටදි රිදෙනවා නේද නගේ කළ යුතු පිළියමක් කියලා දෙන්න අගේ ඔබ වෙනු වෙනුයි මේ උපදෙස් ගන්න ඇගේ උපදෙස් ගන්න ඇගේ කියලා අපි ඔබට බොහොම ආදරෙන් ආරාධනා කරනවා මොකද පවිත්‍රත්වයේ පිරිසිදුකම කියන කාරණේ මං හිතන්නේ මනින හොඳම තැනක් තමයි අතේ සහ පාදවල ඇඟිලි අපි පටන් ගමු කොහොමද මේව ආරක්ෂා කරගන්නේ කියලා ඕරසාදරි දැන් කාන්තාවක් වුණාම අදෑතේ වැඩ හරියට තියෙනවනේ වෙදිසේදීම යුම් පෙවුම් හැම දෙෙම දෑතේ පහල්නවා හැම වෙලාවෙම ඔව් සබන්දාල සරිදි හොදන්න හැම දෙෙම කරන්න වෙනවා ඒව නොකර ඉන්න බෑ අනිවාර්යයෙන්ම කරන්නත් ඕනේ කාන්තාවක් වුණාම හැබැයි මම පොඩි දෙයක් දකින්න මෙහිදී වැඩ කෙරුවට කමක් නැහැ අපි අතින් වෙන වැරද්දක් තමයි අත හොදලා අත පීදන්නේ ඒක ප්‍රධානම හේතුවක් වෙනවා අත වේදෙන්න. අපි වැඩිය හිතන්නේ නැහැ නේ එහෙම. දැන් අත හොදුවාන් පස්සේ ඒකම කළ යුතු ප්‍රධානම කාර්යයක් තමයි අත පිස දැමීම. දැන් වතුර එක්ක ගොඩක් වෙලා ගැටුනහමත් අත් දෙක වේලුම් කරනවා. රින්කල්ස් එනවා කියන්නේ එනවා. ඉතින් එහෙනම් පිස දැමීමක් කරන්න ඕනේ. තව දෙයක් තමයි මේ ඇඟිලි අත් සම්බන්ධයෙන් කතා කරනකොට අපි කවුරුත් දන්නෝනේ කාන්තාව බොහොම ලස්සනට පියකරුව ඉන්නවා. නමුත් කලාතුරකින් හරි දක්නට ලැබෙනවා අපිට ලස්සන මුදු දාලා නමුත් ඇඟිලි වල නියපොතු වල කුණු චුට්ටක් තියෙනවා නේද කැඩිච්ච නියපොතු එහෙම තියෙනවා වටිනා කියලා සපත්තු දානවා නමුත් කකුල් දෙක ඒ තරම්ම පිරිසිදු කරලා නැහැ ශේෂයේම කකුල් පැලෙන කෙනෙකු ගෙනල් සමහර වෙලාවට ඒක අප්‍රසන්න අත්දැකීමක් බවට පත් වෙන අවස්ථාවලුත් තියෙනවා ඔව් පියකරු මූණක් එකම අත් දෙක ගැනයි කකුල් දෙක ගැනයි පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් හොඳයි. ඒ වගේම තමයි දැන් අර අපේ කාලේ වගේ නෙමෙයිනේ. ඉස්සර නම් මගුල් පින්තූර කියන්නේ විවාහයට ගන්න පින්තූරේ. ඔව්. ඒකෙදි ඉතින් දෙන්නව ගන්නවා. ඔව්. ස්ටුඩියෝ එකකට ගිහිලා හිටවල. ඔව්. දැන් එහෙම නෙමෙයිනේ. අතක් උඩ අතක් තියලා වෙනම පින්තූර තියෙනවා. අපි ඒවා හොඳ නෑ කියලා නම් කියන්නේ නෑ. හොඳයි. නමුත් ඒවා කරනකොට මේවා ඩිංගක් සැලකිලිමත් වෙන්න ඕනේ නේද? මේ අනවශ්‍ය රෝම ඉවත් කරලා කැඩිනු නියපොත ලස්සනට හදලා කුණු ඉවත් කරලා කහට පැල්ලම් ඉවත් කරලා ලස්සනට කරන්න ඕනේ. හැබැයි මන් දකින්නේ දැන් ගොඩාක් දෙනෙක් කරනවා. නමුත් මං හිතුවා රසාදරි සාමාන්‍ය ජීවිතයේදී මේක කරගන්න පුළුවන් අපිට ගෙදරදිම උනා. ඒක නිසා අපි කොහොමද කරන්නේ කියලා. විශේෂයෙන් මේක හොඳ හොඳ කතාවක් කාන්ති විසින් දැන් මංගල දිනේ ඇත්තටම ඉතින් අර කිව්වා වගේ දෙවුලියක් වගේ සුරලියක් වගේ තමයි ඉන්නේ. මාස 6ක් කතක් යනකොට අවුරුද්දක් දෙකක් යනකොට තමයි අමතක වෙලා ඉතින් නියපොතුත් වැවිලා කැඩිලා ගිහිල්ලා කකුලුත් අපිරිසිදු වෙලා ඉතින් එහෙම වුණාම ප්‍රශ්න ගොඩක්නේ. ඒ නිසා අපිට හැමදාමත් ලස්සනට ඉන්න ක්‍රමයක් තමයි සුනිත මහත්මිය ආදරෙන් අම්මා කෙනෙක් වගේ කියලා දෙන්න යන්නේ. ඇත්තටම රසාදරේ සුමානගේ සැරයක් කිරුවාම ඇති. මම හැමදාම කියන්නේ නිකන් පැය භාගයක් මේ සඳහා බිඩංගු කරොත් ඇති. දැන් අපි කියනවා මෙනිකු එකක් කරනවා කියලා. ඒකම තමයි මේ අපි කරන්නේ. එතකොට එහෙම මෙනිකු එකක් කරාම නැත්තම් නිය සැකසුවාම වෙන තව වාසි තමයි දුර්වල නියපොත ශක්තිමත් වෙනවා. දැන් කැඩෙන සුළු නියපොත තියෙන්නේ. ඒවත් හදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ඊට පස්සේ කරනවානේ සම්බාහන ක්‍රියාවලියක්. එතකොට අපේ සම ලස්සන වෙනවා. තව දෙයක් තමයි මේ මම පස්සේ කියන්නම් අත අල්ලක් සම්බාහනය කිරීම නිසා අපිට විශාල වාසි ගොඩක් ලැබෙනවා. ඔව් අර ඔය කියපු දේවල් අපි සම්බාහනේ අපි කතා කරනවා ඉදිරියට අර දැන් කිව්වේ අර වේදනාවක් තියෙනවා කියලා. ඒවත් සමනය වෙනවනේ නේද? ඒවත් සමනය වෙනවා සුවදායක බවකුත් ලැබෙනවා. ලැබෙනවා. අපි පටන් ගමුද එහෙනම්? සජාන ඉන්නවද අපිට උදව්වට? ඔව්. ඉතින් ඉස්සෙල්ලම කරන්න ඕනේ දෙයක් තමයි අතක පරණ පොලිෂ් අයින් කරන්න ඕනේ. පරණ නේල් පොලිෂ් ගාලා තියෙනවා නම් අයින් කරනවා. ඒක බොහොම සරලයි. ඕන් තරම් වෙලද පොලේ තියෙනවා නේල් පොලිෂ් රිමූවර් අරගෙන පුළුන් වලට තියලා අපි මෙහෙම තියනවා. ඊට පස්සේ පල්ලෙහාට පොඩ්ඩක් ගන්නවා. වටේට රවුමට කරකවන්න එපා. එතකොට වෙන දෙයක් තමයි අර නියපුතු අතර රැඳෙනවා. ඒක නිසා මෙහෙම තියලා පල්ලෙහාට හදනවා. එහෙම කෙරුවට පස්සේ අපිට පුළුවන් නියපුතු කපන්න. දැන් කපනකොට සාමාන්‍යයෙන් නියපුතු කපන ක්‍රමයක් තමයි ඕල් හැඩයට. නමුත් අමුන්ට කැමති හැඩයකට කපන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් විවිධ විලාසිතානුව කපනවානේ හතරැස් හැඩයට තියෙනවා උල් හැඩයට තියෙනවා. කමක් නැහැ ඒක තමුන්ගේ කැමැත්ත අනුව. ඊට පස්සේ වෙළඳ පොලේ තියෙන මේව බොහොම චූටි දේවල් එමරි බෝඩ් එක කියලා එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් හැඩ කරන්න.
හැඩ කරනකොට හැමසෙම අපි මතක තියාගන්න ඕනේ කොනේ ඉඳලා මැද්දටයි හැඩ කරන්නේ. මොකද නැත්තම් නියමහ දෙපැත්ත නරක් වෙන නිසා මේ කොනේ ඉඳලා මැද්දටයි හැඩ කරන්නේ. මේ ෂේප් කරන්න පුළුවන්. කැපුවට පස්සේ. අපි දැන් මේ පුතු ටික කපල ඉවත් කරගන්නවා. ඊට පස්සේ අර කියපු විදිහට හැඩ කරනවා. කෙලවර සිටි නියපොතු දෙකලවර සිට මැදට සමහර විට මේවා ඊටාම පුංචි දේවල් වෙන්න පුළුවන් අපි මග හරින නමුත් මේවෙන් වෙන හානිය නොදැන කරන්න ගිහිල්ලා ඊට වඩා ප්‍රබල වෙන්න පුළුවන් හැම දෙයකම ක්‍රමයක් තියෙනවානේ ඒ කලාවක් තියෙනවානේ නිවැරදි ක්‍රමයට අනුගමනය කරාම අපිට පහසුයි ඒ විතරක් නෙමෙයි හරි පිළිවෙලකට කරගන්න පුළුවන් ඊට පස්සේ අපි මේ අත මෙහෙම මේ ෂේප් කළාට පස්සේ අපි මේ අත දානවා සෝප් බාත් එකකට. ඒ කියන්නේ ලොකු දෙයක්ුත් නෙමෙයි. අපිට වතුර භාජන මද රසනේ තියෙන වතුර භාජනයක් අරන් ඒකට විස බීජනාශක දියරයක් දාලා අපි ඔළුවට පාවිච්චි කරන ෂැම්පූ ටිකක් දාන්න පුළුවන් නැත්නම් සබත් දාන්න පුළුවන්. ඒක උඩ සෝප් බාත් එකක් වෙනවා. එහෙම දාලා මද රසනේ වතුරට විස බීජනාශක දියරයක් ඔළුවට දාන ෂැම්පූ එකක් හරි නැත්නම් සබත් නැත්නම් සබත් දාලා සෝප් බාත් එක. හැබැයි වැඩි වෙලාවක් තියන්නේ නැහැ. අපි දන්නවනේ වැඩි වෙලා තිබ්බොත් මොකද වෙන්නේ? අතේ ආයිමත් රැලියනවා. ඒක නිසා අපි සාමාන්‍යයෙන් අරක ෂේප් කරනකන් අනිත් අත ෂේප් කරනකන් හැඩ කරනකන් මේ අත තිබ්බම වැඩි. ඒ කියන්නේ විනාඩි 2-5ක් නෑ නෑ දෙක තුන. හා දෙක තුන. නැඩි දෙක තුන. ඔව්. ඒ ඇති. හොඳටම ඇති. ඊට පස්සේ ඒ අත අරගෙන පිහිදාලා පිහි දානවා කියන එක හරිම වැදගත්. ඔව් පිස දැමීම නම් කළ යුතුමයි. මම මෙතන කියන්නේ සමහරලට අපි දැකලා තියෙන සමහර අය මූණේ වතුර ගාගෙන ෆෑන් එකට අල්ලන් ඉන්නවා සනීපයි කියලා. විශේෂයෙන් මේ වගේ දවස්වල නම් අනිවාර්යෙන් කරනවා. නොකළ යුතුම දෙයක් මොකද? වේලුම් කරනවා. වේලෙනවා. ඉතින් ඒක නිසා අත අපි අතෙන් වැඩ කෙරුවා නම් අපි දැනගන්න ඕනේ අත හොදලා පිහි දාන්න. ඒක පිස දැමීම කරන්න. පිස දැම්මට පස්සේ අපිට බොහොම සරල කාරණා කීපයක් තියෙන්නේ. අපිට දැන් මෙහෙම තියෙනවා රසාදරේ ක්‍රීම් ಜಾති ගොඩක් තියෙනවා මූණට ගාන එකට කියනවා ෆේස් ක්‍රීම් කියලා ඈ ඊට පස්සේ ඇස් යට ගාන එකට අන්ඩයි ක්‍රීම් අත් දෙකට ගාන එකට හෑන්ඩ් ක්‍රීම් කියනවා දැන් හෑන්ඩ් ක්‍රීම් ගන්නත් පුළුවන් එහෙම නැත්නම් අපිට සාමාන්‍ය මූණේ ගාන ක්‍රීම් එකක් ගන්නත් පුළුවන් හැබැයි විශේෂත්වය හෑන්ඩ් ක්‍රීම් තමයි අරගෙන නැත්නම් තමයි මූණේ ගාන එක ඔව් එතකොට අපි මේවයේ නියමයේ පොඩ්ඩක් වටේට ආලේප කරනවා මට හිතෙනවා මේක එක්තරා විදිහක දැන් අපි මුළු ජීවිතේම වැඩ 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 කාන්ති මිස් දැන් මේ අත් දෙක පිරිසිදු කරගන්න කකුල් දෙක පිරිසිදු කරගන්න දැන් සුනිත මහත්මිය කියන්නේ පැය භාගයක් ගන්න කියලානේ මේ පැය භාගේ මං හිතන්නේ මනසටත් ලොකු සැහැල්ලුවක් කියලා භාවනාවක් වගේ නේද ඔව් අනිත් එක දකින්නකොට කොච්චර ලස්සනද පිළිදෙවරුනාද නේද ඔව් තමුන්ටම සතුටක් මේක අපි වැඩ කරනවා කියලා ඉතින් කුණු පෙරාගෙන ඉන්න මොන්නේ නැහැ නේද නේද ඊට පස්සේ අපිට පුළුවන් orange wood stick එකක් ගන්න දැන් මේ orange wood stick එකක් ගැන පොඩි දෙයක් කියන්න ඕනේ orange wood stick එක කියන්නේ දොඩම් කොටුවක් කියන එකනේ අපිට ඕක ලේසියෙන්ම හදන්න පුළුවන් දෙහි එහෙම නැත්නම් දොඩම් නාරං පැංගිරි කොටක් මොකද පැංගිරි කෝට්ටෙන් තමයි අපි නියමහ පස්සට තල්ලු කරන්නේ. ඒකට හේතුව නියමහ හානි නොවෙන්න, පැසවන් නැති වෙන්න වැදුණා. ඒක නිසායි එහෙම කරන්නේ. එතකොට අපි ඒකට පුළුන් එක පැත්තක් පැතලි පැත්තක් අනිත් පැත්ත පුල් පැත්තක්. එතකොට පැතලි පැත්තට පුළුන් දවට පොඩ්ඩක් පස්සට තල්ලු කරනවා. චුට්ටක්. ගොඩක් නෙමෙයි චුට්ටක්. මොකද්ද අපි එකකින් බලාපොරොත්තු වෙන්නේ? මොකද ටිකක් කල් යනකොට මැරුණු සම එකතු වෙනවා මේ නියමහේ. ඒක පස්සට තල්ලු කළා අපිට ඕනම් පුළුවන්. ඒ නියමල කපලා දාන්නත් පුළුවන්. ඊට පස්සේ පුළුවන් අපිට ඒ orange wood stick එකේම උල් පැත්තට පුළුන් ටිකක් දවටලා කහට පැල්ලම් තියෙනවනේ අපි කහ වලින් කහ පාවිච්චි කරනවා හිනා පාවිච්චි කරනවා. එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ලේසියෙන්ම ගෙදරදී දෙහිලෙල්ලක් අරගෙන මේ කහට ඉවත් කරන්න පුළුවන්. අපි දැකලා තියෙනවා ඉස්සර අම්මල ওই දෙහිලෙලියෙම විසිකරේ නෑ. නියපොතු සුද්ධ කරන්න බොහොම පාවිච්චි කරුවා අනේ දැන් තමයි අපි විසි කරන්නේ. ගොටුකොල ටික කපලි උරනාට පස්සේ ගොටුකොල ටිකට දෙහි ටික මිරිකලා ඒකෙන් අපි නියපොතු තුල ගත්තනේ. ඉතින් ඒකයි මං කියන්නේ මේ අපතේ යන දේවල් වලින් අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපිට දෙහි ඇඹුල් ටිකක් අරගෙන පුළුවන්. ඔය දැන් කහට වගේ තියෙනවා නම් ආලේප කරන්න. තියෙනවා නම් මේ කොහොමද ආලේප කරාම පැහැදිලි ලස්සනයි. ලස්සනයි. ඊට පස්සේ අපිට පුළුවන් කුණු තියෙනවා නම් මේ පොත්තේ යට අර උල් පැත්තෙන් මැද ඉඳලා දෙපැත්තටයි සුද්ධ කරන්නේ.
අපි එහෙනම් දෙහිලෙල්ලකින් එහෙම නැත්නම් දෙහි ටිකකින් නියපොතු ටික පිරිසිදු කරගෙන නියපොතු ඇතුළ කුණු තියනවා නම් ඒවත් ඉවත් කරගෙන එන්නම් පොඩි විරාමයකින් පස්සේ. අපිට පුළුවන්කම ලැබෙනවා පිරිසිදු කරගත්ත නියපොතු තවදුරටත් ටිකක් පිරිසිදු කරගන්න. ඕ රසාදරී. අපි කරේ කහට පැල්ලක් අයින් කරා, කුණු අයින් කරා, දැන් තියෙන බ්‍රෂ් එකකින් මදින්න. එතකොට අපි මේ සඳහා නේල් බ්‍රෂ් එකක්ම ගන්න. මොකද දන්නවද සමහරట్లా ඒ කාලේ නම් ඉස්සර දත් බුරුසෙන් දත් මදිනවා. ඕක විසි කරන්නේ නැහැ. නේද? ඊට පස්සේ නියපොතුත් මදිනවා. ඊට පස්සේ කොණ්ඩේ ඩයිට් ගන්නවා. දැන් එහෙම නෑ. අර කෙන්දි ටික ඈත් වෙනකොට පාවිච්චි කරනවා. වෙළඳ පොලේ මේ සඳහා බ්‍රෂර්ස් දිනනවා රුපියල් 100ට. ඉතින් ඕක තියාගත්තාම නියමාකාරයෙන් වැඩක් කරන්න පුළුවන් නේද? අපිට රාන තැන එක් තියාගත්තොත් අපිට පුළුවන් නිතර සම්පූර්ණයි වැඩේ. සම්පූර්ණයි වැඩේ. අපි බ්‍රෂ් කරන්නේ නිතරම පල්ලෙහාතට. උඩ අතට කරන්නේ නැහැ. මොකද නියමලට හානි වෙන සිද්දා. පල්ලෙහාට කරනවා. ඊට පස්සේ දෙපැත්තට කරනවා යට පැත්තේ. නියපොතේ යට පැත්ත දෙපැත්තට. ඊට පස්සේ දැන් පිරිසිදු කරලා ඉවරයි අපිට පුළුවන් දැන් හොඳ දෙයක් කරන්න. මොකද්ද? මේ අත් දෙකෙන්නේ අපි ඉතින් වැඩ ගන්නෙ නේද? අපි සාත්තුවක් කරන්න පුළුවන්. අපි ඒකට කියනවා හෑන්ඩ් මසාජ් එකක්. එහෙම නැත්නම් අත් දෙක සම්බාහනය කිරීම. අත් දෙකට කළගුණ සැලකීම. තවත් විදිහකට කිව්වොත් මොකද අපේ ජීවිතේ පුරාවටම අත් වලින් කොයි තරම්නම් වැඩ කරනවද? ලියන අය ලියනවා, කපන කොටන අය, උයන පිහන අය හැම දෙයක්ම කරන්නේ අපේ ශක්තිමත් දෑත් වලින්. ඒ නිසා අපි මේ දෑත් වලට කළගුණ සැලකීමක් තමයි මේ කරන්නේ. හැබැයි ඒකේ තව යටි අරමුණු ගොඩක් තියෙනවා. අනිත් එක රසාදරී අපි පුරුද්දක් විදිහට දැන් අපි මූණේ ක්‍රීම් ගානවා නෙවෙයි. ගාපුවාම නිකන් ඉන්න එපා. මං කියන හැසෙන නිකන් හොඳ පුරුදු පොඩි පොඩි ඒවා තියාගන්න කියලා. ගාලි උරුණ මත් වල ක්‍රීම් තියෙනවානේ. ඒක නිකන් මෙහෙම අතේ පොඩ්ඩක් ගා ගන්න නේද? මෙහෙම කළා අතේ නිකන් කොහොමද පුරුද්දක්. මොකද නිකන් හොදලා අයින් කරන එකනේ. අපි දැන් පුළුවන් හෑන්ඩ් ක්‍රීම් ගන්න. නැත්තම් මොයිස්චරයිසර් එකක් ගන්න. අරගෙන වැලමිටට යනකම්ම දානවා. හරි. ඕම කෙරුවට පස්සේ ආරම්භයක් තියෙන්න ඕනේනේ. අවසානෙකුත් තියෙනවා. දැන් ආරම්භ කරන්නේ අත් දෙක මෙහෙම තියලා මේ අතට මෙහෙම කරනවා. කරලා මේ වත් පැත්තට කරකවනවා, ආයි මේ පැත්තට කරකවනවා. අර මේ එක්සර්සයිසස් කරනකොට කියන්නේ වෝම් අප් එක්සර්සයිසස්, කූල් ඩවුන් එක්සර්සයිසස් ඒ වගේ. ඊට පස්සේ අපි සෑම ඇඟිල්ලක්ම අරගෙන රවුමට කරකවලා පල්ලෙහාට අදිනවා. බලාගත්තද? වමතින් දකුණට කරන්න පුළුවන් තමුන්ටම, මේ අතින් මේ අත කරන්නත් පුළුවන්. තමුන්ටම කරන්න පුළුවන්. රවුමට කරකවලා මෙහෙම අදිනවා. මෙහෙම කරලා අදිනවා. මෙහෙම කරලා පුළුවන් වෙයි නේ. පල්ලෙහාට අදිනවා. ඔය ටීවී බලනකොට එහෙම අපි හැරේ බලන වෙලාවටත් පුළුවන් ඕක කරගන්න. ඔව්. ඊට පස්සේ හොඳට ඇඟිලි මිරිකලා වගේ පල්ලෙහාට අදිනවා. ඒක ට්විස්ට් එක. හොඳට මිරිකලා පල්ලෙහාට අදිනවා. ටීවී බලන ගමන් කරලා තැති නේද? ඊළඟට ඇඟිලි පුරුක් ළඟින් නවනවා හොඳට. ඔව්. දැන් අපි දන්නවා මේ අතේ මේවා තමයි කළු වෙන්නේ, රළු වෙන්නේ ඔක්කොම. ඒක නිසා සහ මේ නියමහ සම්බාහනය කරාම, මසාජ් කරාම හොඳට නියපොත්ත වැඩෙනවා. ඒක නිසා හොඳට රවුමට දකුණටයි වමටයි මේවා උඩ මසාජ් කරනවා. කරනෝනේ? කරන්න ඕනේ. අද ඉඳලා. ඊට පස්සේ අපි කිව්වනේ මේ ක්‍රියාවලිය නිසා සම නරක් දැන් වැඩ කරනකොට සම නරක් වෙනවා නම් ඒකත් නිවැරදි කරගන්න පුළුවන්. ලස්සන සමක් ඇති කරගන්න පුළුවන් අත් දෙකේ. එතකොට අපි කරන්නේ හොඳට අල්ල උඩ පිරිමැදලා ඇඟිලි දෙකෙන් තමයි ඉවර කරන්නේ. මෙහෙම ක්‍රමයක් තියෙනවනේ කරනවා. ඒකත් පුළුවන්. අල්ලේ සම ලස්සන කරනවා. හුඟක් වෙලාවට තව වටිනාම කියන දෙයක් මෙහිදී වෙනවා. දැන් මේකෙදී හොයාගෙන තියෙනවා අල්ල සම්බාහනයේ අල්ලත් එක්ක මේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ස්නායු කෙලවරවල් ඔක්කොම අල්ලෙන් සහ යටිපතුලෙන් අවසන් වෙනවා කියලා. දැන් මේ පින්තූරෙන් අපි ආයෙ තව චුට්ටක් පෙන්නමු සුනිතා මහත්මිය. මේ තියෙන මේ තියෙන අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ස්නායු තන්තු කෙලවරවල් අල්ලෙන් සහ යටිපතුලෙන් අවසන් වෙනවා. ඒ වගේම ඒවා අවසන් වෙන ඒවා දීලා තියෙනවා. මේ තියෙන්නේ අල්ලා හා සම්බන්ධ දේවල්. මේ බලන්න S කෙලවරවල් S කියලා දීලා තියෙනවා. heart, kidney ඔහොම හැම එකම තියෙනවා ප්‍රදේශයක්.
සම්බන්ධ වෙන ප්‍රදේශයක්. මේ සම්බාහනය කරන එක එක ප්‍රදේශවලට සම්බන්ධ වෙච්ච ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් තියෙනවා. එතකොට මේකෙදි මේ පෙන්නනවා මේ වැඩි ඇස් සම්බන්ධයි heart kidney ඔහොම කියලා තියෙනවා. එතකොට අල්ල සම්බාහනය කිරීමෙන් වෙන ලොකුම වාසියක් තමයි යටිපතුල් සහ අල්ල වෙන ලොකුම වාසියක් තමයි අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ සෞඛ්‍ය රකින්න. උද්දීපනයක් වෙනවා සෞඛ්‍ය රකින්න. ඒකනේ දැන් හැමතැනම වගේ යටිපතුල් සම්බාහනය ක්‍රියාවක් මසාජ් කරන තැන් තියෙනවා. ඒ විතරක් නෙමේ බොහොම මානසික සුවයක් දෙනවා කියනවා. ඉතින් මේක බොහොම හොඳ දෙයක්. දවස 30 මහන්සි වෙලා අවසානයේදී සාත්තුවක් කරලා මේවා කරාම තමුන්ටත් තමුන්ගේ සෞඛ්‍යයටත් හිතකරයි. ඔව් මේක එක පැත්තකින් සෞඛ්‍යයට හිතකරයි. ගෙදරින් ඉන්නේ අම්මයි දුවයි නම් සැමියා බිරිඳ නම් එහෙම ඊට පස්සේ අපි අල්ල හොඳට සම්බාහනය කරලා අපි හොඳට තද කරලා කෙරුවට කමක් නැහැ. ඊට පස්සේ මැණික් කටුවේ සිට වැලමිට තෙක් අත හොඳට ගෙනිහිල්ලා මෙහෙම ගෙනියනවා. හරි. ඊට පස්සේ කම් ඩවුන් ඉන් චයිනීස් බැංගල්ස්. මෙහෙම චීන වලල්ලක ආකාරයකට නිකන් මෙහෙම කරකවනවා. ඊට පස්සේ අත පර නැති කරලා තට්ටු කරනවා. ඊට පස්සේ අත හොඳට අල්ලගෙන අත හොඳට පිරිමලිනවා. අත හොඳට පිරිමදිනවා. වැලමිට දක්වා අත ප්‍රදේශයේ. ඊට පස්සේ තව දෙයක් තමයි මේ වැලමිට තමයිනේ කළු වෙන්නේ, රළු වෙන්නේ, කැත වෙන්නේ. ඒක නිසා අපි විශේෂ අවධානයක් යොමු කරලා දකුණටයි වමටයි හොඳට මසාජ් කරනවා. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට කරපු දේ අපිට ඕන නම් මෙතෙන් ඉඳලා මෙතෙන්ට කරන්න පුළුවන්. කරන්න පුළුවන්. තමන්ට කරලා තියෙන විදිහට කරන්න පුළුවන්. ඉවරලා ඊට පස්සේ හිතුවොත් දැන් කළු වෙලා එහෙම නැත්නම් වේලිලා වගේ තියෙනවා නම් අපි පැක්ස් කියන්නේ. වියලි සමට සුදු වෙන පැක්ස්. හා පැක් එකක් දාන්න. ආමන්. ආමන්. හරි. සුදු වෙන පැක්ස් මන් පහක් දෙක දෙකේ ඕන එකක් දාන්න පුළුවන්. වියලි සමට තියෙන පැක් එකක් දාන්න පුළුවන්. විනාඩි 30ක් විතර ඉඳලා සාමාන්‍ය වතුරේ සෝදා හරි. ඔව් මං කලින් කිව්වා වගේ ගෙදර ඉන්න කට්ටිය එකතු වෙලා සහෝදරත්වය වර්ධනය කරගන්න ආදරේ වර්ධනය කරගන්න මේ දේවල් කරගන්න පුළුවන් නේද සීහිත මහත්මිය? ලස්සන වෙනවා වගේම නිරෝගී වෙනවා වගේම මේ දේවල් කරගන්න පුළුවන්. අනිත් එක රසාදරි දැන් මේ හරියට තියෙනවා උපකරණ જાති. මේ අල්ල සම්බාහනය කරන්න මේ නිකන් අතේ තියාගෙන මෙහෙම කරන දේවල්. ලොකු මිල ගණනුත් නෙමෙයි බලන්න. මෙහෙම කරන දේවල්. ඉතින් ඇත්තටම රෑ නිදාගන්න ඉස්සෙල්ලා දවසේ වැඩ නිමා කරලා අත හොඳට හෝදගෙන පොඩි සම්බාහනයක් කරලා අත හොඳට මසාජ් කරලා නිදා ගැනීමෙන් තමුන්ගේ සෞඛ්‍යයත් රැකෙනවා, ලස්සනත් වෙනවා. සෞඛ්‍ය රැකගන්නත් ලස්සන වෙන්නත් ස්වභාවික දේවල් වලට මුල් තැන දීලා අපේ හැඩයෙන් අපි කතා බහ කරන්නේ ඔබට තියෙන ආදරේ නිසාමයි. අපි විශ්වාස කරනවා අපේ ආදරේ ඔබේ ජීවිතයට ශක්තියක් කරගන්නවා කියලා. මේ කරන කතා බහ ඔබට අන්තර්ජාලය ඔස්සේ විටින් විට යලි යලිත් නරඹන්නට පුළුවන් නිසා මේ දේවල් පුරුද්දක් හැටියට වර්ධනය කරගන්න පුළුවන්. එහෙමනම් ඉතින් කාන්ති මිස්ගේ ලස්සන කවියකුත් අරගෙන ලස්සට උයන්නයි ලස්සන වෙන්නයි අපි ආයේ දවසක ඔබේ නිවහනට එන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අවසරයි සමුගන්නට ප්‍රාර්ථනාව යහපතක්ම වෙන්නයි.